විභාගය පවත්වලා දින දෙකකට පමණ පසුව මට විවිධ WhatsApp පණිවිඩ සහ විවිධ සමාජ ජාල ඔස්සේ තොරතුරු ලැබුණා. විභාගයේ ප්‍රශ්න පත්‍රය හා සමාන ප්‍රශ්න පත්‍රයක් එක්තරා ගුරු මහත්මයෙක් විසින් සාකච්ඡා කළා කියන කාරණය අපි විමර්ශන ආරම්භ කරා. මේ වෙනකොටත් විමර්ශන කණ්ඩායමක් පත් කරලා අපි මේ ප්‍රදේශයට යොමු කරලා තිබෙනවා මේ කියන කාරණේ සත්‍යද කියන එක අනාවරණය කරගන්නට. ඉදි අනාවරණය කරගත්ත මේ ප්‍රශ්න 16කින් සමන්විත ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් යම්කිසි විදිහකට මේ තියෙන ප්‍රශ්න සමග යම්කිසි සමානත්වයක් දක්වන ප්‍රශ්න හැටියට කිසිදු ප්‍රශ්නයක් 100%ක්ම සමානතාවක් පෙන්වුම් කරන්නේ නැහැ. ඒ සාකච්ඡාවට භාජනය වූ අපේක්ෂකයන් පිරිසකට එකෙන් වාසියක් ලැබීමත් අනිත් අයට ඒ තුළින් යම් කිසි යකතියකට පත්වීමත් කියන කාරණය සැලකිල්ලටගෙන ඒ මණ්ඩලය විසින් යෝජනා කරනු ලැබුවා. ඒ ප්‍රශ්න 3 පළවෙනි පත්‍රයේ ඉවත් කරලා ඉතිරි ප්‍රශ්න 37න් අවසන් ලකුණට යෑම වඩාත් යෝග්‍යයි කියලා යම් ගැටලුකාරී තත්වයක් මේ තුළ තියෙනවා නම් අපි ඒ සුදුසු තීරණයක් ගන්නට මම බලාපොරොත්තු වෙනවා. මේ විමර්ශන වාර්තාව අනුව මෙහිදී අපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගන්න අවශ්‍ය වෙනවා නම් ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගන්නට